අපි බෞද්ධ ඉස්සරහ කරන්නේ දරුවන්ගේ දෙමාපියන්ට මේ බෞද්ධ ඉස්සරහ ප්‍රතිකාර කරන හැටි අපේ ශායනවලදී උගන්වනවා. අපි ඉස්සරහ ගොඩට කරලා පෙන්නන්න කියනවා. අපි ටික අපි නැවත නැවත පස්සේ ඉස්සරහ වලට ගෙන්න ගන්නවා. අලුත් දේවල් හඳුන්වලා දෙනවා. ඒගොල්ල කරන එක නැවත චෙක් කරනවා. ඉතින් අපි නිතර බීම් වලට ලක් කර කර තමයි මේ තත්ත්ව මේ හොඳ කරන්නේ. ඉතින් ඒක ගෙදරදී ඇත්තටම මේ කරන තු වාර ගන්න විශේෂ අපි සමාරක් කරලා වැඩිපුර කියන්නේ තුන් පාරක් කරන්න කියලා. එක වියායම සාමාන්‍ය විස්ස එවැනි විදියට කරන්න කියලා අපි දෙනවා රෝගියාගේ දාන්තව අනුව. මේ 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 මේකත් මම මේ වෙලේ මතක් කරලා දෙන්නේ. දැන් සමාරක් අපේ කණ්ඩායමේ සමාන වේලාවල් වලට මත දැක්වක් තිබෙනවා. දැන් උදාහරණ විදියට බෞද්ධික ඉස්සක ප්‍රතිකාර ප්‍රතිවිරණ කරද්දී බෞද්ධික ඉස්සක ප්‍රතිකාර මොකිටින් එතකට කලවතු ව්‍යායාම වර්ග කලවතු ව්‍යායාමයේ ප්‍රමාණය බෞද්ධික ඉස්සක වලින් විසින් නිර්දේශ කරන විදිය කරන්න ඕන කියලා තමයි මම උපදෙස් දෙන්නේ. මොකද සමහර වෙලාවට ඉතින් අපි මේ කණ්ඩායම් කාර්යයක් කරන්නේ අපි එකෙක් තියෙනවා වෘත්තීය චිකිත්සකවරු, භාෂා කතර චිකිත්සකවරු. ඒ අයගේ වෘත්තීය පිළිබඳ උපදෙස් දෙනවා නම් ගොඩක් හොඳයි. එතකොට වෙනත් ඒක එතකොට එහෙම කාර්ය කරනවා ඒගොල්ල. එතකොට රෝගියට ගුණාත්මක ප්‍රතිකාරයක් ලැබෙනවා. මොකද ඒ විශේෂයේ ඒ ඉක්මනේ ඉන්නවා. ඒ විශේෂයේ පිළිද මම වෘත්තීය චිකිත්සක ආංශයේ මොකක්ද හරි උපදෙස් දෙන්න ගොත වෘත්තීය චිකිත්සකවරු මම වැරදි. ඒ කියන්නේ ඒ විතර වඩා නිපුණ අය ඉන්නවනේ. භාෂා කතර එකත් ඒක. ඉතින් මේ කණ්ඩායමේ සියලුම කණ්ඩායම තමන්ට මේ වගකීම කරොත් මේ රෝගිය දොරදාන්න පුළුවන්. ඒක මම මේ නරමන දෙමාපියන්ට කියන්නේ දැන් නිතරම එම කාර්යය කරන අයගෙන් උපදෙස් ගන්න කියලා. දැන් අපි සමාන අර දැන් අපිට තියෙන ප්‍රශ්න සමහර වෙලාවට අපි නිර්දේශ කරන සමහර ස්ප්‍රින්ට්ස් කෝන චෙයර්ස් සීපී චෙයර් සමහර වෙලාවට දැන් අපි මේක ඕන වෙන දේවල් තියෙන සමහර වෙලාවට වෙනත් කණ්ඩායමකින් ඒක වෙනත් ට්‍රේ දා ගන්න කියන්න පුළුවන්. ඉතින් මෙහෙම අපි සමහර කරට ඕන වෙනවා. ඉතින් ඒක දෙමාපියෝටියක් දැනගෙන හරි අරමු කරගෙන තමයි ඒක තමයි විශේෂයෙන්ම තමයි ඒ නිර්දේශ කරන කෙනාගේ එක රංගක නීතුල කරන යා උදානක ඉඳලා බලනවා. දැන් එක ෆිසියොලොජි සුර වැඩි වෙලාවක් හැදෙනවා ප්‍රතිකාර කරන්නේ යමක් දැනගෙන. ඒ නිසා එකක් සැලකලා තිරින් දෙමාපියෝ ආයතන වල කරලා